ශ්‍රී ලංකාවේ නිල නයහිමියන්ගේ කමිටුව ඊයේ තීන්දුව කරා අපි විසින් මේ වෙනකතෙක් සාකච්ඡා කරපු ආකාරයට අපිට මේ ණය ප්‍රතිහුවගතකරණය සඳහා අවශ්‍ය මූලික එකඟතාවය පළ කරන්න. අනුව ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දෙවනි වාරිකය නිදහස් කිරීම සඳහා උන්ගේ විධායක මණ්ඩලය ඒ අවශ්‍ය තීන්දුව අපිට ලබා දීලා ආර්ථිකය වර්ධනය සඳහා ලබන වර්ෂය තුල ගමන් කරන්න හැකියාව ලැබේවි කියලා. විශ්වාස කරනවා අපිට දෙසැම්බර් මාසෙ වෙද්දී මේ බංකොලොත් භාවයේ නිවත් වෙන්නත් ඒ වගේම දෙවනි වාරිකය ලබා ගැනීමටත් හැකියාව ලැබෙයි ප්‍රතිවේගත කරනක් ගැන ඇත්ත වශයෙන්ම අපි සතුටු වෙනවා හැබැයි මේ ජාත්‍යන්තරයේ හිඟා ගන්න සිද්ධ වුණේ ඔයගොල්ලෝ නඩ බගුණ කරපු නිසා ලයිට් කඩු වගේ අතීසුව ඔතන දැන් මාස ගන්නත් ඉස්සෙව කතාව කියනවා කිසි විසඳුමක් නැහැ ඒකට මේ ඒතුමා තමයි විසඳුමක් නැහැ හිඟා ගන්න බොහොම ස්තුතියි උදේ ඉගෙන විපක්ෂ නායකතුමනි ඔව් විපක්ෂ නායකතුමා මොකද්ද කියන්නේ IMF එකට යන්න එපයි කියලා IMF එකෙන් දුන්නු ඩොලර් මිලියන 100ක් එපයි කියලා කිව්වේ අපි නෙවෙයි 2020 ඒ මේ ආණ්ඩුව ඉතින් පැහැදිලිව රට මේ විනාශ මුඛයේ කරා ගෙනාවේ කවුද කියන එක පෙර පාසල් දරුවන් උනත් දන්නවා හරි ඔබතුමා සභානායකතුමා කතා කරන්නේ ඔබතුමාගේ අවධානය කාලය පිළිබඳව යොමු කරනවා මේ වෙනකොට මූලික වැඩ කටයුතු ආරම්භයේදීම විනාඩි 50කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා දැන් මම උදාහරණයක් ගන්නම් ගරු කතානායකතුමනි 14 වෙනිදා ඉඳන් 28 වෙනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් වැය කරලා තියෙනවා මේ ඒකෙන් විනාඩි 204ම කතා කරලා තියෙන විපක්ෂ නායකට ඒ අඩු කරනකොට වැඩිපුර ගත්ත අයකින් ඒ අනුව අඩු කරන්න නැත්තම් මෙතන කල්පනාකරණය කරගන්න බැරි වෙනවා ගරු කතා නායකට දැන් පෞගිය සති දෙකම රොෂාන් රණසිංහ මහත්මාව කඩේ ඇරලා ඇරලා එතුමාගේ නැති වෙලා එතුමා පොදු අපේක්ෂකය කිව්වයින් පස්සේ අද එතුමල්ලා ඉක්මනටම දානවා සති ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකය කියලා විවාදයේ අදාළ සාකච්ඡා කරන්න වෙලාව නැති වෙනවා ගරු මන්ත්‍රීතුමනි මේ විවාද එකොළොස්වැනි මාසේ 14 වෙනිදා පටන් ගන්නවා විවාදය ආරම්භ කරලා තියෙන්නේ 11ට පැයක් පරක්කු හැමදාම පැයක් විනාඩි 45ක් විනාඩි 50ක් පැය එකමාරක් මේ විවාදය පරක්කුයි ඊයේ දවසේ හරියටම 10ට විවාදය පටන් ගන්නවා මොකද හේතුව විපක්ෂ නායකතුමා සභා ගැබේ නැත මම අපේ විශේෂ බාර සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපි මුලින්ම මේ ලෙඩේට බෙහෙත දෙමු කොහොමද ඒක දෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අර තමයි පැවරෙන්නේ මේ අයාලේ යන බල්ලෝ ඉන්න පිස්සු බල්ලෝ කෑවට පස්සේ ඒ පිස්සු බල්ලෝ කාපු මිනිස්සයා වරන් ගිහිල්ලා බුරිය වටේට ගහනවා ඉන්ජෙක්ෂන් දැන් මුලින්ම මං කියනවා විපක්ෂ නායකවරයාගේ බුරිය වටේට එන්නත් 21ක් ගහන්න ඊට පස්සේ ඒකට සහයෝගය දෙන කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමාගේ බුරිය වටේට 14ක් ගහන්න මෙන්න මේ කාරියට ගැව්වට පස්සේ මේ ප්‍රශ්නේ විසඳුම හම්බ වෙනවා මං දැකලා නැහැ මෙහිම බොළඳ විපක්ෂ නායකවරයෙක් කතානායකතුමාට කියනවා මයික් එක පත් වුණා මගේ ටීවී එක දෙන්න මගේ ටීවී එක දෙන්න මෙන්න මේක ගලවලා දෙන්න ගෙදර අරගෙන යන්න එතකොට ඉවරයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතජම එළිය කරන සංවර්ධන ලොතරැයි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න